පින්වත්නි, අසන ශ්‍රී සද්ධර්මයෙන් ප්‍රායෝගික වටිනාකම් පෙළ ගැසෙන ජීවිතයට මේ සද්ධර්ම ආමන්ත්‍රණය සිදු කරන්නේ නිවන් මඟ ධර්මදේශනා මාලාවේ 55 වන ධර්මදේශනාව ලෙස. ධර්මදේශනාව පැවැත්වීමට අප සිදු කළ ආරාධනය පිළිගෙන මෙම පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නට දෙන්නේ මීගොඩ පාසල් මාවතේ පදිංචි ගුණදාස මහතා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස. එසේනම් සදහම් අසන්නට පෙර ආතුව අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීමට සාදුනාදයක් පවත්වා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. රාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේර මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. ධම්මසවන කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සනෝ තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. සාරං ච සාරතෝ ඤත්වා සාරං ච අසාරතෝ ඒ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරා. සද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි,
සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්නේ නැතුව අපේ චිත්තසංතානය ඒ ධර්මයට අනුව සකස් වෙන විදිහට සකස් කරගන්නේ නැතුව ඒ ධර්මයට අනුව සිතුවිලි පහළ වෙන විදිහට සකස් කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සූපත් කරගන්න පුළුවන් කමක් නැහැ. සංසාරික ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙන තණ්හාව මේ මොහොතේ අපේ හිතවල උපදින දැකීමේ ආසාව, ඇසීමේ ආසාව, විඳීමේ ආසාව, ඇහැ කන නාසය දිව ශරීරය කියලා අපි ඉල්ලන්නේ නැතුවම අපිට හම්බෙච්ච උපකරණ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියලා කියන්නේ අපිට හම්බෙලා තියෙන උපකරණ. හැබැයි මේවා ඉබේ පහළ වෙච්ච ඒවා නෙවෙයි, අතීත තණ්හාවෙන් ද පහළ වෙච්ච ඒවා. තාමත් අපිට මේ ඇහැ කන නාසය දිව ශරීරය ලැබිලා ඉතින් අපි ඔක්කොමල ජීවත් වෙනවා. ඔක්කොමල ඇස් පාවිච්චි කරනවා, කම් පාවිච්චි කරනවා, නාසය දිව ශරීරය භාවිතාවට ගන්නවා. අපි විතරක් නෙවෙයි තිරිසන් සත්තුත් එහෙමයි. හැබැයි ඉතින් දැන් කොච්චර කල්ද? වයසට වයස නේද? මේ ජීවිතේ විතරක් වයසට වයස. ඇති වුණාද දන්නේ නැහැ මොන හරි බලලා. බැලීම ඇති වෙලාද? ඇහිීම ඇති වෙලාද? විඳීම ඇති වෙලාද? ඉතින් අද අපි නිර්වාණ මාර්ග නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ එක දිගට යන මේ වැඩපිළිවෙලේදී සැරෙන් සැරේ අපේ සිහිය උපදවා ගැනීම සඳහා කතා කරපු දේවල්ම නැවත නැවත සාකච්ඡා කරනවා. දැන් අපි අද උත්සාහ කරන්නේ අපේ සිහිය උපදවා ගැනීම සඳහා. මොකද ඉදිරියේ මාර්ගය පාදාගෙන යනකොටත් තමයි මේ කෙලෙස් වලින් අයින් වෙලා යනකොටත් ආය අසිහියටපත් වෙනවා. නැවත නැවත සිහිය උපදවා ගන්න ඕනේ. නැති සිහිය උපදවා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන කාරණාව තමයි සරුදේ සරු විදිහට ගැනීම, සරුදේ નિසරු විදිහටත් નિසරු දේ සරු විදිහටත් ගන්න පුද්ගලයා. අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්තනෝ. තේ සාරං නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචර. මිත්‍යා සංකල්පයට ගොදුරු වෙනවා එතන නැත්තම්. වැරදි සංකල්ප වලට යට වෙනවා. ගොදුරු වෙනවා අධිගම ආදී ලබන්නේ නැහැ. ඒ කියන්නේ ධර්ම අවබෝධයටපත් වෙන්නේ නැහැ. සරුදේ සරු විදිහට ගත්ත નિසරුදේ નિසරු විදිහටම බැහැර කරපු. નિසරුදේ નિසරු විදිහටම තේරුම් ගත්ත පුද්ගලයා අධිගම ආදී ලැබමින් සම්මා සංකප්පයට ගෝචර වෙනවා. යහපත් සංකල්පනාවට ගොදුරු වෙනවා. තමන්ගේ ඇතුළෙන්මයි මේ සංකල්පනාව උපදින්නේ. ඉතින් අපි අද බලන්න ඕනේ මේක කරගන්නේ කොහොමද? මේක කරගන්න තමයි අපේ අරමුණ ඒ වගේ දෙයක්. ඒකින්ද කොයි විදිහකටද අපි මේ தත්ත්වයේ මේ මානසික தත්ත්වය සකස් කරගන්නේ කියලා. පින්නත්නි පංචකාම සම්පත්තිය කෙරෙහි බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද? මිල්හසුකං කියලා. මිල්හසුකං කියන්නේ මොකද්ද? අසුචි සැපය කියලා. දැන් එහෙමනම් ඉතින් අපිට මහා මරු පහරක් මේ දේශනාව අනුපදයක් ලොකු. අසුචි සැපය විඳින්න සිටීද ලෝකේ ඉන්නෝ? කවුද? ඌරෝ ඊරියෝ ඌරු පැටව. ඇයි අපි ඔන්න ගමනක් යනකොට අසුචි ගොඩක් දකිනවා. උදේ පාන්දර දැක්කම අපිට මොකද හිතෙන්නේ? බැහැර කරන්න ඕනේ, පිළිකුල් දෙයක්, වැඩක් නැති දෙයක් කියලා. හැබැයි ඌරෙකුට හරි ඊරියෙකුට හරි ඌරු පැටියෙකුට හරි ඕක දැක්කනවා. උදේම සුබ දෙයක් දැක්කා, හොඳ දෙයක් දැක්කා, වටින දෙයක් දැක්කා කියලා තමයි හිතෙන්නේ. ඒ මොන මානසිකත්වයේද? එයාට තියෙන්නේ මොන මානසිකත්වයේද? ඌරු මානසිකත්වය. ඌරාගේ මානසිකත්වය අනුව එයාට ඒක තමයි හොඳ විදිහට දැනෙන්නේ. එහෙනම් මේ පංචකාම සම්පත්තිය ගැන නුවණින් විමසලා බලන අයට පින්නත්නි, මෙහි ඒ කියන්නේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, ගන්ධ, නාසයේ දැනෙන රස, දිවට දැනෙන රස, නාසයේ දැනෙන ගන්ධය, දිවට දැනෙන රස, ශරීරයේ දැනෙන පහස කියලා කියන මේ පංචකාම සම්පත්තිය
ගැන විමසලා බලන කෙනෙකුට හොඳින් විමසලා බලන කෙනෙකුට එක නිසරු දෙයක් බව තේරෙනවා. දැන් මේ බලන්න මම පොඩි උදාහරණයක් කියන්න. කොහේ හරි අපි විශ්වවිද්‍යාලයකට යනවා අධ්‍යාපනය හදාරන්න වසර ගානකට. මෙහෙම යම්කිසි වැඩක් කරගන්න කියලා අපි යම්කිසි තැනකට ගියා නම් අවුරුදු ගානකට ඒ කාලය ගෙවෙන වාරයක් වාරයක් ගානේ මොකද අපිට කරන්න සිද්ධ වෙන්නේ මොන කොහොමද අපිට ඒක වෙන්නේ හැම මොහොතකම ගෙවන්නේ ඒ අදාළ අපිටම උපාධිය ගන්න බලාගෙන නේද ගෙවන හැම මොහොතකම ගිය වැඩේ කරනවද නැද්ද දවසක් යනකොට ආ දැන් මාසයක් යනකොට හරි දැන් මේ මගේ අවුරුදු 4න් මාසයක් ගිහිල්ලා කරයි දැන් මම මේ මාසෙට අදාළ වැඩ කරලා නේද අන්තිමට කිට්ට වෙනකොට තව චුට්ටයි තියෙන්නේ අන්තිමට හා ගිය වැඩේ කරගත්තාම වෙනවා එහෙනම් අපි යම් තැනකට යන්නේ වැඩක් කරගන්න නම් ඒ වැඩේ ඉවර වෙන්න ඕනේ නේද නැත්තම් කවුරු හරි කෙනෙක් උපාධිය දක්වා ඉගෙන ගන්න නැතුව විකාර කර කර ඉන්නවා හැමදාම එයා කවදාකවත් ඒ වැඩේ ඉවර කරන්නේ නැත්තම් ගිය වැඩේ ඉවර කරන්නේ නැත්තම් වැඩක්ද ගියේ වැඩක් ඉවර කරගන්න නම් ඒ වැඩේ ඉවර වෙන්න ඕනද නැද්ද ඒක නේද නුවණැත්තාගේ ස්වභාවය මේ වතාවේ ඉපදුනේ ඇයි දන්නේ ජීවිතේ මේ වතාවේ අපි ඉපදුනේ ඇයි ගිය සැරේ තව බැලීමේ ආසාව ඉතුරු වෙලා තිබ්බ හින්දා නේද ඒකනේ තණ්හාව කියන්නේ නේද මොන හරි තව බලන් දුවමනාව තිබ්බා මැරිගෙන එන වෙලාවේ බලන් දුවමනාව තිබ්බා එහෙනම් බලපු නැති කොටසක් තියෙන්න ඕනේ නැත්තම් බලලා මදි වෙලා තිබිලා තියෙනවා එහෙනම් මේ වතාවේ ආවේ මෙහි ආයසරයක් ඉපදුනේ බලලා ඉවර කරන්න අහලා ඉවර කරන්න නේද විඳලා ඉවර කරන්නනේ ඉතින් මේ මදි වෙලානේ ආවේ. හා. දැන් ඉතින් පොඩ්ඩක් හරි ඉවර කරලාද? ආපු වැඩේ පොඩ්ඩක් හරි කරගෙනද? දැන් දන්න දවසේ ඉඳන් රූප බලනවා. නේද? ඇස් දෙකට ඉවරක් නැහැ බලනවා 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 තව කොච්චර බලන්නද? දන්න දවසේ ඉඳන් සින්දු අහනවා, මිහිරි සද්ද හොය හොය අහනවා, අහනවා 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 දැන් ඇද්ද? දැන් ඇති වෙලාද? පොඩ්ඩක් හරි දිවට කණ්ඩ දෙනවා 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 එකම જાතිය දැන් කොච්චර කාලද ඇද්ද දැන් නොකා ඉන්න පුළුවන් දෙවුනාට බෑ නොකා ඉන්න කියලා කියන්නේ ಗುಣ જાති විතරක් රස බලන්නෙම නැතුව කාලා නේද රස හොයන්න නැතුවම කාලා ඉන්න පුළුවන් එහෙනම් ප්‍රශ්න තියෙනවා නේද ඉතින් මේ වගේ ශරීරයට නොයේකුත් පහස ලබා දෙනවා ඇතිවීමක් නැහැ ඇතිවීමක් ඉවරවීමක් නැති දෙයක් කරන්ඩ පුළුවන් තරම් මහන්සි වෙනවා කවදාකවත් ඉවර වෙන්නේ නැති දේ කරන්න පුළුවන් තරම් මහන්සි වෙනවද නැද්ද කොච්චර මහන්සි වෙලා ලබා දුන්නත් මේ මොහොතේ ඇති වෙන යම් තෘප්තියක් තියෙනවද තව මොහොතකින් ඒක ඉවරයි හරිද දැන් මම මෙහෙම කියන්න ඔන්න මම යනකොට පාරේ යනකොට වලකට වැටෙනවා අඩි 10ක් විතර ගැඹුරු වලකට වැටෙනවා බොරු වලක් කපලා තිබ්බා කැලේ කියන්නද දැන් මං අමාරුවෙන් දැන් ඉතින් වලේ ඉන්නකොට හරි අමාරුයිනේ නේද වලකට වැටුණොත් හරි අමාරුවෙන් වලෙන් ගොඩ එනවා ඉවුර හාරලා මොනව හරි කළා ගොඩ එනවා අමාරුවෙන් උඩට එනකොටම ටිකක් වෙලා යන්න ඉස්සලා කවුරු හරි මට වැඩි ශක්තිමත් පුරුෂයෙක් මාව අල්ලලා ගිහලා ආයසරයක් ඒ වලට දානවා දැන් ආය ගොඩ එන්න එපා ආය අමාරුවෙන් ගොඩ එනකොට ආය අරන් ගිහින් වලට දානවා ඒ වගේ ජීවිතයක් හම්බුනොත් හොඳයිද ගොඩ එනකොටම ආය වැටෙනවා ගොඩ එනකොටම ආය වැටෙනවා එහෙම ජීවිතයකට කැමතිද අප්පෝ නෑ නේද බලන්න අපේ ජීවිතේ දිහා පොඩ්ඩක් හැරිලා කැමති ආයව දකින්න ඕනේ කියලා සිතුවිල්ලක් ඇති වෙන එක පාට හරියට වලට වැටෙනවා වාගේ දකින්න ඕනේ කියලා හිතිච්ච වෙලාවෙ ඉඳන් උත්සාහය මොකද්ද කොහොම හරි ගිහින් දකින්න අම්මෙකුට උදේම හිතෙනවා ගොඩාක් ඈත ඉන්න දරුවා අද නම් බලන්න යන්න ඕනේ කියලා අම්මෙකුට හරි තාත්තෙකුට හරි හිතෙනවා. නැත්තම් කෙනෙකුට ආදරය කරන කෙනෙකුට ඔන්න හිතෙනවා අද නම් මට දකින්න ඕනේ කියලා. ඒ වෙලාවෙ ඉඳන් ඉන්නේ පහසුවෙන්ද අපහසුවෙන්ද? නේද තරහ වෙන්න දෙයක් නැහැ. ඇත්ත කතා කරාට කමන්නේ නැහැ. නේද? ඒ වෙලාවෙ ඉඳන් ඉන්නේ පහසුවෙන්ද අපහසුවෙන්ද අපි ඉන්නේ හරි අපහසුවෙන් ඉන්නේ. ඉතින් හරියට වලේ වැටලා වගේ ඉන්නේ. කොයි වෙලාවෙ ගොඩ යනවද? කොයි වෙලාවෙ ගොඩ යනවද? කොයි වෙලාවෙ ගොඩ යනවද කියලා වලේ වැටලා වගේ ඉන්නේ. අපි තුමුකෝ රූපවාහිනියේ හරි මොකේ හරි දැක්ක රස කැම જાතියක්.
එතකොටම හිතුණා මේ જાතිය කණ්ඩෝ නෑ කියලා. හදාගෙන කණ්ඩෝ නෑ කියලා හිතුණා දැන් අද දවස්. හිතිච්ච වෙලාවෙ ඉඳන් හදාගෙන දිවේ ගෑ වෙනකන් ඉන්නේ පහසු වෙනද අපහසු වෙනද? හරි අපහසුෙන් ඉන්නේ. වලේ වැටුණා වගේ. නේද? වලේ වැටිච්ච අය වගේ. ඊට පස්සේ කොහොම හරි අර කැමති කෙනා හොයාගෙන යනවා බෑග් මළු උස්සගෙන නේද? දුක් විඳගෙන අමාරුවෙන් හරි අර වලෙන් ගොඩ එනවා වගේ නේද? දැන් ඔන්න කණ්ඩ හිතුණා නම් අහවල් දේ රූපවාහිනිය මොනවාරි කැම වට්ටෝරුවක් කියලා දුන්නා. දැන් කණ්ඩම හිතුණා. දැන් ඉතින් කඩේ යවලා බඩු ගෙනල්ලා ඕනේ වගෙනල්ලා ගිනි ගහගෙන හදලා හරියට වලෙන් ගොඩ එනවා වගේ අමාරු වැඩක්ද නැද්ද? ඔන්න අමාරු වැඩේ. දැන් වලෙන් ගොඩ ආවා. ආ දැන් කෑවා. නැත්තම් කැමති කෙනාව දැක්කා. දැන් වලෙන් ගොඩ ආවා. හරි. ආයේ හෙට උදේ ආයේ කොහෙද බලනකොට ආයේ වලින් ආයේ යන්න ඕනේ හිතෙන යන්න ඕනේ කියලා හිතෙනවා. ආයේ අර જાතියම හදාගෙන කණ්ඩ ඕනේ කියලා හිතෙනවා. නේද? මුළු ජීවිතේම මොහොමද නැද්ද? වලේ වැටිලා උඩට එනකොටම අපහ වලට වැටෙනවා. උඩට ඇවිල්ලා චුට්ට වෙලාවක් ඉන්නකොට ආයේ වලට වැටෙනවා. නේද? රාගාදී කෙලෙස් ධර්ම. ඒත් එහෙමයි. මිනිස්සු හරියට මහන්සි වෙලා හොර වැඩ කරලා අනුන්ගේ ඇස් වලට වැලි ගහලා නේද? එක එක ආකාරයේ දේවල් කරලා රාගාදී කෙලෙස් ධර්ම වලින් තෘප්තියක් ලබනවා. හැබැයි ආය ටික මොහොතකින් ආයෝනේ ආය ටික මොහොතකින් ආයෝනේ ඉවරක් වෙනවද? එහෙනම් ජීවිතය කියන්නේ වලවල් වල වැටි වැටිම ඉන්න එකද නැද්ද? මොකද කියන්නේ? නේද? ගොඩ එනකොටම අපහු වැටෙනවා වගේ. ගොඩ එනකොටම ආ ඉතින් හරියට මහන්සි. උඟ අය කියනවා මට නම් දැන් ඇති වෙලා කියනවා. එපා වෙලා කියනවා. ඒ වුණාට ආය වලේම තමයි. වලේ වැටෙනවා ඉතින් ගොඩ එන්න එපා. කොච්චර එපා වුණා කිව්වත් කොච්චර ඇති වුණා කිව්වත් ඇති වුණා කියලා එපා වුණා කියලා මේ හිත වැඩේ නවත්තන්නේ නැහැ. නේද? එහෙනම් අපේ මේ ජීවිතය සරුද? අපි මේ ඉතාම හොඳයි කියලා එකතු කරගන්නේවා සරුද කියලා මම අහන්නේ. හරි. ඊළඟ තව බලමු. පුංචි කාලෙම කිව්වා දෙමාපියෝ ශිෂ්‍යත්ව පාස් කරගන්න. එතකොට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඕකනේ ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ශිෂ්‍යත්ව පාස් කරානම් ඔක්කොම ඉවරයි කියලා. කොහොම හරි කරලා කරගත්ත වැඩි. ඊට පස්සේ මොකද කිව්වේ? ඊට පස්සේ කිව්වා සාමාන්‍ය පෙළ පාස් කරගන්න. එතකොට ඔක්කොම හරි. ඊට පස්සේ ඉතින් අවුරුදු 6ක් විතර උත්සාහ කළා කොහොම හරි සාමාන්‍ය පෙළ පාස් කරගත්තා. දැන් එතකොට ඔක්කොම හරි කියලා නේ කිව්වේ. ඊට පස්සේ උසස් පෙළ කිව්වා. හරිද? කැම්පස් ඉලෙක්ුණා නම් මොකුත්ම ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. එතකොට සන්තෝෂෙන් ඉන්න පුළුවන් කියලා කිව්වා. ඒකත් කරා කියන්නකෝ. ඊට පස්සේ කිව්වා ආ උපාධිය ගන්නකෝ. එතකොට හරි කියලා. ඊට පස්සේ ඒකත් ගත්තා. ඒක ගත්තාම අපිටම හිතුණා මගේම කියලා රස්සාවක් කරා නම් ඉතින් මම්මනේ හම්බ කරගෙන ඉන්නේ. එතකොට සැනසීමෙන්ම ඉන්න කියලා රස්සාවක් හොයාගත්තා. හරි ගියාද දන්නේ නැහැ. දැන් රස්සාව හොයාගත්තා එකෙන් අහන්න. ඊට පස්සේ සන්තෝෂෙන්ම සන්තෝෂේ හරි ගියාද? නැහැ. ඊට පස්සේ හිතුවා රස්සාවක් හොයාගෙන මදි පරස්තාවක් හොයාගන්න ඕනේ. එතකොට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් නේ කියලා. දැන් පරස්තාව හොයාගත්තා එකෙන් අහන්නේ කොහොමද ඒක? නේද? හරි ගියාද? ඊට පස්සේ තව මගේම කියලා මගේම ලේයින් මාසින් උපන් දරුවෙක් හිටියා නම් ඔක්කොම හරි මගේ දුක කියන්නත් පුළුවන් ඔක්කොටම හොඳයි කියලා. කොහොමද දන්නේ? ඉතින් ටික කියන්න ඕනේ නැහැ. තව දිගට දිගට ඕක තියෙනවා. එතකොට කොයි දෙයකින් හරි සතුටු වෙන්නයි අපි ජීවත් වෙන්නේ. ජීවත් ජීවිතේ සතුටු වෙන්නයි ඕනේ. සතුටු වෙන්න කරන හැම දෙයක්ම සතුටක්මද නැත්නම් දැන් ඔන්න මේෙන් බලන්න කට්ටියගේ වැඩේ. දරුවෝ නැති අය හිතාගෙන ඉන්නවා මට දරුවෙක් ලැබුණා නම් ආයෙ මොකුත් ඕනේ නැහැ කියලා. දරුවෝ ලැබිච්ච අය සන්තෝෂෙන්මද ඉන්නේ? ගෙවල් නැති අය හිතාගෙන ඉන්නවා මට ගෙයක් හදාගත්තා නම් මොකුත් ඕනේ නැහැ කියලා. ගෙවල් තියෙන අය සන්තෝෂෙන්මද ඉන්නේ? රස්සා නැති අය හිතාගෙන ඉන්නවා මට රස්සාවක් හම්බුණා නම් මොකුත් ඕනේ නැහැ. වාහන නැති අය හිතාගෙන ඉන්නවා මට වාහනයක් හම්බුණා නම් මොකුත් ඕනේ නැහැ. එතකොට මොනවා හම්බුණත් ඉවරක් නැහැ. එහෙනම් සරුද නිසරුද? නිසරුයි. නේද? ඔවා කියනකොට ඉතින් හිතෙන්නේ හාමුදුරුවෝ නම් ඔවා ගියා ඒ වුණාට ඉතින් අපි ඔතනම තමයි. මේකෙන් ගැලවෙන්න බෑ කියලා. මේකෙන් ගැලවෙන්න ඕනේ කොහෙන්ද? මෙන්න මේ નિસරු බව ඉස්සෙල්ලාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම දැන් මම අහනවා අපේ අම්මේගෙන් තාත්තේගෙන් නිකන් අහන්නම්. පුතෙක් ඉන්නවා. තවත් පුතෙක් ඉන්නවා. අම්මා උදේම දුරකථන ඇමතුම දීලා පුදුම වැඩේ කියන්නේ මේ දෙන්නම එකවර අපේ ගෙදර එන්න කියලා කිව්වා.
ලොකු පුතත් කතා කරලා කිව්වා අද අපේ ගෙදර ඇවිල්ලා යන්න එන්නකෝ කියලා පොඩි පුතත් කතා කරලා ඒ වෙලාවෙම කිව්වා අපේ ගෙදර යන්න එන්නකෝ අපේ ගෙදර ඇවිල්ලා යන්න එන්නකෝ මේ අම්මයි තාත්තයි දෙන්න කොයි ගෙදරද යන්නේ ඉස්සෙල්ලා යන්නේ කොයි ගෙදරද ඉස්සෙල්ලා යනවා කොහෙට හරි මම දන්නව කොහෙටද යන්නේ වැඩියෙන් කැමති කෙනාට වැඩියෙන් කැමති කෙනාගේ ගෙදර ඊට පස්සේ තමයි දෙවෙනි එක කෙරෙන්නේ ඕනෑම වෙලාවක වැඩියෙන්ම හොඳයි කියලා හිතන දේ තමයි වැඩියෙන්ම කැමති දේ තමයි කරන්නේ. හොඳයි. ධර්මය අවබෝධ කරගන්න ඕනෑ කියලා ඊයේ දවසේ මොනවද දන්නේ කරේ. පෙරේදා මොනවද දන්නේ කරේ. ගිය සතියේ මොනවද දන්නේ කරේ. දවසේ අරගත්ත ලයිස්තුව අරගෙන බලනකොට ඒවාට යොදවලා තියෙන කාලය අඩුද වැඩිද? ඇයි? ඉස්සෙල්ලා කරන්නේ කෝකද? වැඩියෙන් ආදරය කරන ළඟට ඉස්සෙල්ලා යනවා කිව්ව ඉස්සෙල්ලා. ඒ වගේ වැඩියෙන් කැමැත්ත තියෙන දේ තමයි අපි අතින් කරන්නේ. වැඩියෙන් කැමති අපිට සරුයි කියලා දැනෙන දේ, අපිට හොඳයි කියලා දැනෙන දේ කැමති. නේද? ඕන වෙලාවක දෙකක් එකවර කරන්න ඕනේ කියලා අදහසක් ඇති වැඩිය හොඳ එක තමයි හැමෝම කරන්නේ. වැඩිය හොඳයි කියලා තීරණය වෙන්නේ ඒ ඒ කෙනාට දැනෙන හැටියට. සමහර අයට අහවල් දේශපාලඥයා වැඩිය හොඳයි කියනකොට තව කෙනෙක් කියනවා එයා වැඩිය නරකයි. නේද? සමහර කෙනෙක් අහවලා හොඳයි කියනකොට එයා කියනවා නෑ නෑ වැඩිය හොඳ මෙයා කියලා. පවුලයාත් එහෙමයි. සමහර දරුවෝ කියනවා අම්මා තමයි වැඩියෙන් හොඳ කියලා. තව සමහර අය කියනවා නෑ නෑ තාත්තා තමයි වැඩියෙන් හොඳ කියලා. නේද? ඇයි එහෙම වෙනසක් අපේ? ඒ අපිට දැනෙන හැටි. නේද? අපේ දැනුම අපි යම් දේශපාලඥයෙක්ගේ හොඳ දේවල් ටිකම දන්නවා නම් අපිට ඒවා වැඩියෙන් හොඳයි කියලා හිතනවා. නරක දේවල් වැඩියෙන් දන්නවා නම් වැඩියෙන් නරකයි කියලා හිතනවා. ඒ ඒ කෙනා දන්න හැටියට නේද අහවල් අය හොඳයි නරකයි කියලා හිතෙන්නේ. ඔන්න ඕකත් වෙනස් වෙනවද නැද්ද? ඇයි ඡන්ද කිට්ටු වෙද්දි දේශපාලඥයෝ කියන්නේ සින්තියන්? ඇයි ගෙවල් වලට ඇවිල්ලා එක එකව කියන්නේ? කතිරේට නේද කතිරේ ගන්න. කොහොමද අපෙන් ඒ කතිරේ ගන්න යාලා? එයාලා ඇවිල්ලා එයාලගේ හොඳ කියනවා. හැමෝම ඇවිල්ලා තමන්ගේ හොඳ කියනවා. දැන් අපිව නිකන් විනිශ්චයකාරයෙක් වගේ අපේ හිත ඉන්නේ. නේද? එයාලා හොඳට දන්නවා අපේ හිතට වෙන දේ. මම මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා, මෙහෙම කරලා තියෙනවා කියලා කියාගෙන යනවා. ඔන්න දැන් ওই ටික ඔක්කොම හේතු වෙලා අපිට එයා ඇත්තටම හොඳයි කියලා හිතනවා. ඔන්න අනිත් එක්ක නැවිලා එයාගේ නරක ටික කියාගෙන යනවා, එයාගේ හොඳ ටික කියාගෙන. ඔන්න අපිට මෙයා හොඳයි කියලා දැන් හිතෙනවා. නේද? අන්තිමට කතිරේ ළඟට යනකොට, ඡන්දේ ළඟට යනකොට වැඩියෙන්ම හොඳයි කියලා හිතච්ච කෙනාට තමයි කතිරේවදී. නේද? අපේ හිතෙත් වැඩියෙන්ම හොඳ කෙනා, වැඩියෙන්ම හොඳ දේ කියන ඒවා හැම වෙලේම වෙනස් වෙනවද නැද්ද? එක දවසකට මේ දේ හොඳයි කියලා හිතෙනවා, තව දවසකට හිතෙනවා නෑ මේ දේ හොඳ නෑ කියලා. අපේ දැනුම හැටියට නේද? අපේ දැනුම හැටියට නේද? සිංහල බෙහෙත් ගැන හොඳට දන්න අය සිංහල බෙහෙත් හොඳයි කියලා කියනවා. ඉංග්‍රීසි බෙහෙත් ගැන හොඳට දන්න අය ඉංග්‍රීසි බෙහෙත් හොඳයි කියනවා. ඒ දන්න හැටියට නේද ඒක කියන්නේ? අපිට සිතුවිලි එන්නේ නේද? ඉංග්‍රීසි බෙහෙත් කරන්න කියලා මොකක් හරි ලෙඩකට ලෑස්ති වෙනකොට සිංහල බෙහෙත් හොඳයි කියලා කියන අය බයිනෝ ඇවිල්ලා. පිසුදෝවා කරන්න ඕයි මේවා වෙනවා මේවා වෙනවා. ඉංග්‍රීසි බෙහෙත් කරන්න හොඳයි කියලා හිතන වැඩියෙන් දන්න අය සිංහල බෙහෙත් කරන්න හදනකොට බයිනෝ. ඒ මොකද ඒ ඒ කෙනාගේ දැනුම හැටියට තමයි ඒ ඒ කෙනාට සරුදේ නිසරුදේ මොකද්ද කියලා තේරෙන්නේ වැටහෙන්නේ. ඔන්න ඔය ටික තේරුම් ගන්නකො. ඒ ඒ කෙනාගේ දැනුම හැටියට තමයි ඒ ඒ කෙනාට සරුදේ නිසරුදේ හොඳයි කියලා, කියන්නේ සරුදේ නිසරුදේ මොකද්ද කියලා තේරෙන්නේ. සමහර අය දන්නේ නැති හින්දා සරුදේ නිසරු විදිහට එයාට දැනෙනවා. හරි, නොදන්නාකම හින්දා සරුදේ නිසරු විදිහට දැනෙනවා. නොදන්නාකම හින්දා නිසරුදේ සරු විදිහට දැනෙනවා. දැන් පුද්ගලයෝ ගන්නකො. සමහර පුද්ගලයෝ ගැන අපි කාලයකට හරි හොඳයි කියලා හිතාගෙන ඉන්න බලනකොට අසත්පුරුෂය. නේද? පස්සේ තමයි තේරෙන්නේ. ඇත්තට මං හොඳයි කියලා හිතාගත්තට මේ තරම් නරුම මිනිස්සු තවත් නැහැ කියලා පස්සේ තමයි තේරෙන්නේ. හොඳයි කියලා හිතාගෙන අපරාධේ මගේ ජීවිතය කියලා හිතනවා. පස්සේ තමයි තේරෙන්නේ. නේද? හැබැයි අර තේරුම් නැති කාලේ කවුරු හරි කියලා දෙන්න ගියා නම් මොකද වෙන්නේ?
කේන්ති අරගෙන බලන්න ඕනේ එහෙම කියන්න එපා ඒ මිනිසුන්ට කියලා හරි දේව ඒකද යාට දැනෙන හැටි සරුදේ નિසරුදේ දැනගන්න නම් નિවැරදි දැනුම සරුදේ નિසරුදේ Tamange ඇතුලෙන් එළියට එන්න නම් નિවැරදි දැනුම Tamanට දැනিলা තියෙන්න ඕනද නැද්ද නේද අන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමයි මම අර කලින් ටිකක් කිව්වේ මේ ඇහැ කන නාසය දිව ශරීරය පිනවනවා 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 මේකට දෙනවා 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 ඇතිවීමක් නැහැ කියලා මේ ජීවිතයේ තියෙන අර්ථයක් නැති ස්වභාවය ධර්මය තුල තියෙනවා මේ බලන්න අපි දේශපාලනඥයෙක් ගැනම කතා කරමුකෝ ඔන්න එක පක්ෂයක් දිනනවා දිනලා ඇවිල්ලා අපිට කියනවා අපි ඔයාලට ඉඩමක් දෙනවා නැත්නම් ඡන්දෙට ඉස්සලා කියනවා ඊට පස්සේ කියනවා අපි ඔයාලට වාහනයක් දෙනවා කියලා මෙන්න ඡන්දෙ විරුච් එකම දෙනවා හරි අපි તો එහෙම දුන්නා කියලා දීලා මාසයක් විතර යනකොට මේන් අපහු ගන්නවා හරි එක සැරයක් දෙසරයක් තුන් සැරයක් විතර ওই වැඩේ කරනවා හැමදාම දෙනවා කියනවා දෙනවා දීලා අපහු ගන්නවා දීලා අපහු ගන්නවා දෙන දෙන දේ අපහු ගන්නවා ආය මොන හරි දෙනවා ඒකත් අපහු ගන්නවා ආය දෙන්න හැදුවොත් අපි මොකද කියන්නේ අනේ මේ ඔවා අපිට ඕනේ නෑ දෙනවා නම් තියාගන්නම දෙන්න ආපහු ගන්න දෙනවා නම් ආපහු ගන්න දෙනවා නම් ඒකෙන් අපිට වැඩක් තියනවද ආපහු ගන්න දෙනවා නම් වැඩක් තියනවද මොකද්ද කිව්වේ කියලා බලන්න හොඳට ආපහු ගන්න යමක් අපිට දෙනවා නම් ඒකෙන් වැඩක් තියනවද වැඩක් නෑ නේද ආයෙ කියන්න ආපහු ගන්න යමක් අපිට දෙනවා නම් ඒකෙන් ඇති වැඩක් නෑ. ඇයි මං ඒක දෙසරයක් තුන්සරයක් කියන්න කිව්වේ? පොඩ්ඩක් බලන්න ජීවිතේ දිහා. හම්බෙලා තියෙන ඔක්කොම ආපහු ගන්නවද නැද්ද? හම්බෙලා තියෙන ඔක්කොම ආපහු ගන්නවද නැද්ද? නිරෝගීකමත් ආපහු ගන්නවද නැද්ද? තරුණකමත් ආපහු ගන්නවද නැද්ද? නේද? දෙමව්පියන්වත් අපෙන් ආපහු ගන්නවද නැද්ද? ඉඩම් කඩම් යාන වාහන ගෙවල් දොරවල් ඔක්කොමත් ආපහු ගන්නවද නැද්ද? දැක්කනේ මේ තොට මුල්ල නේද ගත්ත ඉක්මන කොහොමද කියන්නේ නේද කොයි මොහොතේ ගයිද කියලා දන්නේ නැහැ දේශපාලඥයා නම් ගොඩාක් හොඳයි ඇයි දැනුම් දීමක් කරන අඩුම ගන්න සතියකින් ඕනේ නැහැ මාසෙකින් ඕනේ නැහැ කියලා මේක ස්වභාව ධර්මයේ කිසිම දැනුම් අඩුම ගානේ ඇහැ කන නාසය දිව ශරීරය පවා අපහු ගන්න දීලා තියෙන ඔක්කොම ගන්න නේද එහෙනම් වැඩක් එහෙනම් සරු දෙයද හම්බෙලා තියෙන අන්න අපේ හිතෙන් නැගෙන්න ඕනේ අන්න ඒකයි එදා උනේ කාටද බෝධිසත්වයන් වහන්සේට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියන මාලිගාවල් තියුණා සක්විති රජකම තියුණා නේද නමුත් සතර පෙර නිමිති දැක්කා මොනවද ඒ ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් පැවිදිරුවා ඒ කියන්නේ සතර පෙර නිමිති දැක්කම අරව ඔක්කොම අතාරිනව නේද සතර පෙර නිමිති දැක්කම අරව ඔක්කොම අතාරිනව නේද අතහැරලා ගියා යන්න ඔක්කොම අතහැරලා ගියේ රජ සම්පත් පවා අතහැරලා ගියේ සතර පෙර නිමිති දැකලා. ඊට වැඩි අඩු දේවල් තිබුණා නම් කොහොමත් යනවා එහෙනම්නේ. මේ තාම සතර පෙර නිමිති දැකලා නැද්ද දන්නේ? ලෙඩ් සතර පෙර නිමිති නාලා ඉන්නේ. නේද? නේද? හැමදාම දකින්න. හැමදාම දකින්න. නමුත් ඇයි බෝධිසත්වයන් වහන්සේ ඒ ගැන මෙනෙහි කරපු විදිහ නේද මේ මාලිගා මට නැති වෙනවා නම් මේ රජ සම්පත් මට නැති වෙනවා නම් නැති වෙන සැපයකින් ඇති වැඩක් නෑ ඒක નિසරුයි නැති වෙන සැපය નિසරුයි එහෙනම් ඇති වෙන නැති නොවන සැපය හොයාගන්න ඕනේ කියලා ගවේෂණය කරේ මේක හරියන්නේ මේ මොන විකාරයක්ද මේ මොන විකාරයක්ද නේද දෙන දේවල් ඔක්කොම අපහු ගන්නවා මොන දුකක්ද මේ විඳින්න වෙන්නේ ලැබෙනකොට නම් අපි හිතන්නේ අපේ අපේ මට ලැබුණා මේ ලෝකේ තියෙන අනිත් අයට හම්බෙච්ච නැති ආදරේකුත් මට හම්බුණා වස්තුත් හම්බුණා කිය හිතනවා නේද ඒ වෙලාවට අපිට සංඥා වෙන්නේ නැහැ ඔක්කොම වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඊට පස්සේ ඉතින් හැමදාම ඉන්නේ සාමාන්‍යයෙන් 35ක් 40ක් 45ක් වෙනකොට මූණු ටිකක් නේද හොඳ නැහැ වගේ නිකන් මොකද්ද අසාධාරණයක් වුණා වගේ ඉන්නේ නිකන් මටමමයි වෙන්නේ වගේ ඉන්නේ නිකන් එපා වුණා වගේ නේද ඉතින් ඇයි මේ નિසරු බව දැනিলা නේද වැරදුනා කියලා දැනিলা රැවටුනා කියලා දැනিলা ඉතින් මෙන්න මේ ඇත తත්වය තේරුම් ගත්ත බෝධිසත්වයන් වහන්සේ මාවත් මැරෙනවා නම් පියතුමාවත් මැරෙනවා නම් ඔක්කොම නැති වෙනවා නම් මේක වෙනත් ක්‍රමයක් හොයාගන්න ඕනේ කියලා
අන්න බලන්න නිසරුදේ නිසරුදේට ගත්තා සරුදේ සරුදේට ගත්තා නේද සියලු දේ දාලා ගියේ ආධ්‍යාත්මික ඇතුලෙන් ලබන්නා වූ සැපේ ලැබීම සඳහා ඇතර අපිත් ලබන්නේ ඇතුලෙන් ලබන සැපේ තමයි ඔය කිව්වට බලන්න ඇහැට රූප පෙවුනහම කොහෙන්ද සතුට කොහෙටද සතුට ඇහැටද හිතටද හිතට කනට සද්ද ඇහුනහම කොහෙටද සතුට හිතටයි සතුට නේද හැබැයි ඒ සතුට විඳින්න හරියට මහන්සි වෙන්න රූප හොයන්න ඕනේ සද්ද හොයන්න ඕනේ ගන්ධ ඕනේ රස ඕනේ පොඩ්ඩක් හිතලා බලන්න අද හැන්දෑවේ සතුටෙම්ම ඉන්න නම් මොනවද ඕනේ අද හැන්දෑවේ සතුටෙම්ම ඉන්න නම් මොනවද ඕනේ ගොඩක් වියදම් කරන්න හරිද කීය ගියත් කමක් නැහැ කියලා ඔක්කොටම ගමන් ගාස්තුත් එක්ක දීලා වාහන යවලා කැමති ඔක්කොම ගෙදර ගෙන්නන්න හරි එහෙමදී වාට රස කෑම හදන්න ඕනේ සංගීත කණ්ඩායමක්වත් ගෙනල්ලා නේද කන පිනවන ඒවා දාන්න ඕනේ එහෙනම් ඇහැ පිනවන කන පිනවන නාසය පිනවන දිව පිනවන කැමති දේවල් ශරීරය පිනවන කැමති දේවල් ඔක්කොම අද හැන්දෑව ගොඩ ගැහුනොත් ඔන්න සතුටින් ඉන්න පුළුවන් එතකොට තමයි මේ හිතේ සතුට ඇති වෙන්නේ හැබැයි අරවා ඔක්කොම එක දිගටම තියාගෙන ඉන්න පුළුවන් කවුරු හරි ඉන්නවද උදේට ඔක්කොම යවන්න ඕන අපහු නේද එතකොට යවනකොට මොකද ඕන් අපි අහවලුන්ගේ ගෙදර ගිහින් එන්න ඕනේ කියලා යනවා සතුට වෙලා එන්න කියලා ඈත ඉන්න කෙනෙක් දැන් අම්මේ හිතේ ඇති වෙච්ච දුක නැති කරගන්න යනවා කියලා කියන්නකෝ නොදක ඉන්න බෑ මාව පිච්චෙනවා වාගේ මං ගිහින් බල්ලා එන්න යනවා කියලා දුක නැති කරගන්න යනවා ඉතින් ගිහලා දැන් දැක්කනේ දැන් සතුටුයිනේ එන්න ලෑස්තිලා මෙන්න වැළඳගෙන නඩන්න පටන් ගන්න තිබ්බට වැඩිය ඕ බලන්නකෝ මේ කරගෙන තියෙන්නේ මොකද්ද තිබ්බට වැඩිය දුකක් එකතු කරන්න තමයි ඔය ගිහිලා තියෙන්නේ ඒක තේරුන්නේ අන්න ඒක තේරෙනවා නම් පින්නත් මේ අපි මේ විදිහට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් එක්ක තියෙන ගනුදෙනුව තියාගන්න හරි පංචකාම සම්පත්තිය හැම වෙලේම අපිව විනාශයට ඇදලා දානවා ඉවරක් නැති උගුලකට අල්ලලා දානවා එහෙනම් මේකෙන් අත මිදෙන්න ඕනේ මේකෙන් අයින් වෙන්න ඕනේ හිත පංචකාම සම්පත්තියෙන් ගලවන්න ඕනේ කලකිරෙන්න ඕනේ ඒ කලකිරුණාම මේක පංචකාම සම්පත්තියෙන් අත මිදෙනවා අන්න ඒ පංචකාම සම්පත්තියෙන් අත මිදුනහම අපි බොහොම සංවරය බවට පත් වෙනවා. ඒ සංවරය බවට පත් වුණාම චිත්ත අභ්‍යන්තර ප්‍රීතිය උපදිනවා, ප්‍රමෝදය උපදිනවා. සතුට උපදිනවා, ප්‍රමෝදය උපදිනවා, ප්‍රීතිය උපදිනවා. අන්නේ සතුට, ප්‍රමෝදය, ප්‍රීතිය ඇතුළාන්තයෙන් උපදින ප්‍රීතිය මේ සිත කය දෙක සංසිඳවනවා. හරිද? අරණ්‍යක වාසය කරන ස්වාමීන් වහන්සේ නමක් නැත්නම් සමාධිය වඩන පුද්ගලයෙක් සමාධිය වඩන ස්වාමීන් වහන්සේ නමක් උන්නාන්සේට අද හැන්දෑවේ සතුටෙන් ඉන්න ඕන නම් මොකද කරන්නේ? කැමති ඔක්කොටම එන්න කියලා සංගීත කණ්ඩායමකට එන්න කියලා එහෙමද? නෑ නේද? ඊතා නිදහස් තැනකට වෙලා සුවදායකව හිතන්න දෙයක්වත් නෑ. ආය රාජකාරිත් නෑ. හෙට කරන්න කියලා වගකීමකුත් නෑ. අනිද්දා කරන්න කියලා වගකීමකුත් නෑ. අවුරුදු 15කින් දෑවැදි හොයන්න කියලාත් නෑ. නේද රස්සාව හොයන්න කියලාත් නැහැ රැකියාවේ ප්‍රධාන නිලධාරියාගෙන් තියෙන පීඩනයක් නැහැ හරි තාත්තගෙන් අම්මගෙන් තියෙන පීඩනයක් නැහැ ආදරය කරන අය බලන්න යන්න ඕන කියලාත් නැහැ බැටරි චාර්ජ් කරන්න ඕන කියලාත් නැහැ අරවා නැහැ මෙව්වා නැහැ අර බඩු ගේන්න නැහැ මේ බඩු ගේන්න නැහැ මොකද කරන්නේ හොඳට පිරිසිදු වෙලා නිදාසේ රුක්ක මූලයකට නේද ශුන්‍යාගාරයකට නැත්නම් හොඳට ගහක් යටට ගිහිල්ලා කිසිම සද්දයක් නැති පරිසරයක හිත හිතා නිදහසේ තියාගෙන කිසිම තැනක විසිර යන්න නොදී හිතා විවේකීව වාසය කර මොහොතක් ඇතුලෙන් උපදින සැපේ කොච්චරද කියලා දන්නවද ඒත් ඇතුලෙන් සැපයක් හරි යම් හේකින් භාවනා කමටහනක් වැඩිලා යම් ප්‍රබල හැඟීමක් ඇති වුණොත් උස්සාගෙන ඉන්න බර බිමින් තිබ්බා වාගේ ගත්ත ණයක් ගත්ත කෙනෙකුට ණයකින් නිදහස් වුණා වාගේ ණයක් කරන් පොලිය ගෙවගෙන ඉන්න කෙනෙකුට අසනීපයක් හැදලා තියෙන කෙනෙකුට එකපාරට මේ අසනීපය අඩු වුණා වාගේ හිරේ විලංගුවේ වැටලා ඉන්න කෙනෙකුට ඒකෙන් අයින් වෙන්න පුළුවන් වුණා වාගේ මෙහෙකාරකමකට අහු වෙලා ඉන්න කෙනෙකුට මෙහෙකාරකමෙන් අත මිදෙන්න පුළුවන් වුණා වාගේ කාන්තාරයක අතරමං වෙලා යන කෙනෙකුට ෂේම භූමියක් හම්බුණා වාගේ අන්න උන්නාන්සේගේ හිත
කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන්ගෙන් අත මිදලා කුසල අරමුණක පිහිටවලා දෝරේ ගලාගෙන යන උල්පතකින් ගලන මහා වතුර කඳක් වාගේ ඇතුලාන්ත සතුටකින් මේ ශරීරයේ පැතිරගත් තැනක් නැති තරම් කියන සතුටක් දැන්ලා තිනොද එහෙම ඒවා මොහොතකට දැනෙනවා අපිට මේ ලෝකේ ඉන්න කොට හදිසියෙන් විභාගේ පාස් වුණා ගියාම එක පාටම දැනෙන මුළු ඇඟටම සතුටක් දැනෙනවා ඒ වගේ හැබැයි චුට්ට වෙලාවයි නේද විභාගේ පාස් වුණා කියලා හොඳටම ලොකු සතුටක් දැනෙලා දුරගත නැමතුම් කරන් යාළුවෙකුට කියනවා ආ ඇත්තද වැඩිය ගණන් ගන්නෑ එතන මෙවරයි අර සතුට ඈ මාව ගණන් ගත්තේ නැහැ නේ බලන්ටක ඊරිසියාව කියලා ආන් දැන් දුක උපදිනවා නේද ඈ ඊළඟට තෑගි ගණක් දුන්නේ නැහැ කියලා දුක උපදිනවා ඊළඟ විභාගේ මතක් කළා දුක උපදිනවා මං කිව්වේ කලින් ඒකින්ද ඒ වගේ මාත්‍රයක් දැනෙන සතුට වගේ නෙවෙයි ඒ වගේ දසදහස් ගුණේ ප්‍රබල ඇතුලාන්තයෙන් දෝරේ ගලා යන උල්පතකින් ගලන සතුටක් වගේ මහා ප්‍රීතියකින් එක ආරම්මණයක එක ඉරියව්වක නිදහසේ උන්නාන්සේ සරුදේ ලබාගත් උන්නාන්සේ වැඩවාසය කරා. හරි. ඒ විතරක් නෙමෙයි කෙටි කාලෙකින්ම මොකද වෙන්නේ? ඇසීමේ ආසාව, බැලීමේ ආසාව, විඳීමේ ආසාව නැති කළා දාන. නැති කළා දාන්න අවශ්‍ය කරන සියලුම දේ සම්මා සම්බුද්ධජාන වහන්සේ මේ වෙනකොටත් ඒ දේශනා කරපු දේ සියලු දේ ජීවමානව තියෙනවා. ඒකින්ද අපිට කිසිම ගැටලුවක් නැතුව එවැනි තත්වයකට පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ තමයි සරුදේ සරු විදිහට ගත්ත සරුදේ සරු විදිහට ගත්තා කියන්නේ ඒක. හරි. සරුදේ සරු විදිහට ගත්තා කියන්නේ ඒක. නිසරුදේ නිසරු විදිහට ගත්තා කියන්නේ ඒක. බලන්න මම මෙහෙම කියන්නම්. ඔන්න හොඳට බඩගිනි වෙච්ච වෙලාව කැමති කෑම වගේක් මේ මේසුඩ තියලා තමයි මම බණ කියන්නේ. හරි. අපි දුක කැම පිඟානක්ම මේ මේසුඩ තියලා තියෙන කැමති වෑංජනත් එක්ක. දැන් පේන්නත් තියෙනවා. මම මෙහෙ බණ කියලා දෙන්න හදනවා. ওই පැත්තට මොකද වෙන්නේ? දැන් ඉවර වෙයි, දැන් ඉවර වෙයි, දැන් හාඳුරෝයයි, දැන් හාඳුරෝ අර පැත්ත බලනවා, බලනවා, බලනවා ඉවරන්නේ. හිත හැම වෙලේම අර නේද නිකන් නලියන නලියන දඟලන ගතියක් තියෙනවා මේක ගිලගන්නේ කොයි වෙලාවකද? නොසන්සු නේද හැබැයි දැන් අවස්ථාවක් හම්බෙලා තුන් කාලක්ම කනවා දැන් අය කා ගන්න බෑ බඩ පිරලා නෙවෙයි දැන් ඇති බඩ පිරෙන්නේ නැතුවම ඇති වෙනවා ටිකක් කාලා කද්දි නේද අන්න බලන්න අන්න ඒ වගේ වෙලාවක තුන් කාලක් කාපු වෙලාවක මම බණ කියන්න පටන් ගන්නවා දැන් අරක දිහා බැලෙනවා දඩුම ගන්න බලන්න උවමනාවක් නොසන්සුන්කමක් නෑ ඒ ආහාරයෙන් තෘප්තිමත් නේද හරියට කොයි වගේද මං ඉස්සලා කිව්වා වගේ වලෙන් ගොඩ ඇවිල්ලා නේද වලෙන් ගොඩ ඇවිල්ලා වගේ හැබැයි අන්න ඒ තෘප්තිමත් වෙලා තියෙන්නේ හිතද නැත්නම් දිවද හිතයි තෘප්තිමත් වෙලා තියෙන්නේ නේද දිව නෙවෙයි හිත තෘප්තිමත් වෙලා තියෙන්නේ අන්න ඒ හිතේ තියෙන තෘප්තිය දිගටම තිබුණොත් ආයේ ඒ කෑම ඕන වෙනවද එදෙන් දැන් ඇති වෙලා නැතිනේ දැන් ගිජුකම නැහැ ඒ වෙලාවේ ගිජුකම නැහැ නේද කැමති කෙනෙක්ව දකින්න ඕනේ කියලා දැඩි ආසාවෙන් හිටියා. ගිහිලා හම්බුණා. දැන් හරි. නේද? අන්නේ හම්බුන වෙලාවේ සන්තෝෂ වුණේ, තෘප්තිමත් වුණේ ඇහැද හිතද? හිත. දැන් ඊට පස්සේ ඒ සිත තෘප්තිමත් වුණාට පස්සේ ඒක දිගටම තිබුණා. මං එතනින් ආවත් ආය නැහැ. ඒක සරයක් දැක්කනේ ආය දැන් ඇති. ආන් එහෙම තිබුණොත් අපේ හිත. ඒ කියන්නේ අර වලට වැටුණා, වලෙන් ගොඩ ආවා, ආය වලට වැටෙන්නේ නැත්තම් ඉවරයි නේද කවුරු ගැනද මම මේ කියන්නේ එහෙම කෙනා කවුද එහෙම වුණොත් එයාට මොනව වෙලාද ආහාරයෙන් තෘප්තිමත් වුණා ආය කවදාකවත් ඒ ආහාරය ගැන අදහසක් නැත්නම් එහෙම ජීවත් වෙන්න විතරක් මොන හරි කාලා දානවා මේ ගිජුකමට කණ්ඩ කිසිම මොනවන්නේ කෙනෙක්ව දකින්න එහෙම මොනවන්නේ දැක්කහම කතා කරලා ඉන්න හොයාගෙන යන්න හිතේ කුතුහලයක් හිතේ නොසන්සුන්කමක් රූප දැකීමේ ආසාවක් සද්ද ඇසීමේ ආසාවක් ගන්ධ විඳීමේ ආසාවක් රස විඳීමේ ආසාවක් ස්පර්ශ විඳීමේ ආසාවක් ආදරය ආදී ධර්මයන් විඳීමේ මාත්‍රි ආසාවක් නැත්තම් ඒව හොයන්නේ කවුද රහතන් වහන්සේ නේද
කොච්චර සුවදායක තත්වයක්ද? තේරෙනවද? හිත ඉල්ලන්නේ නැහැ කිසිම දෙයක්. දැන් එහෙම නැහැ නේද? හැම වෙලේම ගවේෂණය. යනකොට මග යනකොට කොහෙද මේ නේද හරවන්න පුළුවන් අංශක 270ක් විතර මෙහෙම. හොඳ වෙලාවට හරවන්න පුළුවන් අරවල S2ක් එහාට කරන්න පුළුවන්. දැන් මේක හොඳට කරකෝ කරකෝ බලන්න පුළුවන් තණ්හාවට හැදිලා තියෙන විදිය නේද? බෙල්ලකුත් හැදිලා. පපුව මැද්දෑවත් S2ක තිබ්බනම් කෙලින් විතරයිනේ බලන්න පුළුවන් නේද? මේක හරෝ හරෝ බලනවා 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 බලන ඉවරක් නේ. හරි ඊනොසන්සු නේද? එතකොට අන්න ඒ සාන්ත ස්වභාවයට පත් වෙන්නටයි ඕනේ. ඒ தත්ත්වයට පත් වුණාම හරියට මෙන්න මේ වගේ උදාහරණකින් කියනවා. ඇස් ඇත්තේ නමුදු අන්ධෙක් වාගේ අන්ධෙක් වාගේ අන්ධෙක් කියලා නෙවෙයි කියන්නේ පේනවා. අන්ධෙක් වාගේ කියන්නේ අන්ධෙන් නෙවෙයිනේ, පේන්නේ නැත්නම් අන්ධෙන්නේ. කන් ඇත්තේ නමුදු බිහිරෙක් වාගේ බලන්න මොකද්ද කියලා. ඔන්න ගොඩාක් ආසාව උපදින යමක් මෙතන තියෙනවා. කැමත් තියෙනවා කියලා හිතන්න. මේ ඉන්නේ අන්ධෙක් නම් දැන් මෙතන තියෙනවා අර කිව්ව කැම. අන්ධෙක් නම් ඉන්නේ ප්‍රශ්නයක් නැහැ. හිත වෙනස් වෙන්නේ නැහැ. හෙල්ලෙන්නේ. ඇයි යාට පේන්නේ? ඇස් ඇත්තේ නමුදු අන්ධෙක් වාගේ. හොඳට කාලා ඉන්නකොට මේ මෙතන තියෙන જાතියම කාලා 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 ඉන්න වෙලාවේ ඇස් ඇත්තේ නමුදු ප්‍රශ්නයක් නැහැ ඒක හැමයි. එන්නේ ඒ තෘප්තිය හැම වෙලේම තියනවා නම් දිකට මේ වගේ තමයි. මොන දේ ඇහුණත් බිහිරාට බිහිරා යන තැනින් මොන්නතරම් කවුරු බැන්නත් කවුරු ප්‍රශංසා කරත් එයාගේ හිත හෙල්ලෙන්නේ නැහැ. කන් ඇත්තේ නමුදු බිහිරෙක් වාගේ කියන්නේ නේද? හිත හෙල්ලෙන්නේ නැහැ නේද? අපේ සාමාන්‍ය මිනිස්සයාගේ හිත කොහමද? පාරේ යන්නවත් නැහැ. රූප පේනකොට වෙනස් වෙනවා, ගන්ධ ඇහෙනකොට, ගන්ධ තේරෙනකොට වෙනස් වෙනවා, සද්ද ඇහෙනකොට වෙනස් වෙනවා. හැම වෙලෙම හිත එක එක විදිහට ආසාවන් ඔස්සේ හැදෙනවා, තරහා ඔස්සේ හැදෙනවා, ආසාවන් ඔස්සේ හැදෙනවා. ඉතින් අන්න එහෙම අතෘප්තිකරව තියෙන මේ දේෙන් අත මිදිලා හැමදාම තෘප්තිමත්ව ජීවත් වෙන චිත්තසංතානයක් ඇති කර ගැනීමයි මේ ධර්මයේ අපිට ලැබිලා තියෙන පෝෂණය. හරි. ඊළඟට බලන්න අවසාන වශයෙන් අපි බලමු මෙන්න මෙහෙම එකක්. ඒ වුණාට කට්ටිය කියනවා මේකේ ඉතින් සැපක් තියෙනවනේ අප්පා කියලා. මේකේ සැපක් තියෙනවා තමයි. නැත්නම් ඒ සැප මොන වගේ සැපද කියලා අපි බලා ගන්න ඕනේ. ඒකයි කියන්නේ ඒක નિસરුයි කියලා. රත්තරම් මාලයක් කියලා හිතාගෙන ඉමිටේෂන් මාලයක් ගැන කවුරු හරි කෙනෙක් රත්තරම් මාලයක් කියලා හිතාගෙන ඉන්නවා. දැන් එයා ගෙදර අරන් ගිල්ලා මේක මේසුඩින් තියලා ඉතින් ලස්සනට පිළිවෙලට තියෙනවා. සතුටු වෙනවද නැද්ද? ඒ දැන් මේක රත්තරම් මාලයක් කියලා හිතාගෙන ඉන්නේ. එයාට දැනෙන්නේ රත්තරම් මාලයක් කියලා. එයාට දැනෙන්නේ රත්තරම් මාලයක්. දැන් එයා රත්තරම් මාලයක් කියලා සතුට වෙනවා. ඒක හරි සතුටක්ද වැරදි සතුටක්ද? ඒක වැරදි සතුටක්. ඒ සතුටෙන් හින්දා අනිවාර්යෙන් අනාගතයේ දුක් වෙන්න වෙනවද සතුට වෙන්න පුළුවන්ද? අනිවාර්යෙන් දුක් වෙන්න වෙනවා. කවදාද එයා දැනගන්නවා ඒක වටින්නේ නැහැ කියලා. හැබැයි සතුට තියනවද නැද්ද? සතුට තියනවා. නේද? කොයි වෙලාවෙයි නැති වේද දන්නේ නැහැ. සතුට නම් තියනවා. සතුට සතුටමයි. ආ එහෙනම් ආස්වාදයක් තියනවා. ඉමිටේෂන් මාලේ රත්තරම් මාලේ කියලා හිතාන් ඉන්නකම් ආස්වාදයක් තියෙනවා. හැබැයි ආදීනවෙකුත් තියෙනවා. මොකක්ද ආදීනව? කොයි වෙලාවෙ හරි දැනගන්නවාමයි. දැනගත්ත ගමන් ඉවරයි තින් ආය. නේද? ඒ වගේ අපිත් මේ පංචකාම සම්පතේ නැත්තම් පංචඋපාදානස්කන්ධය ගැන රත්තරම් මාලේ වගේ කියලා තමයි හිතාගෙන. හරි. ඊ වටනවා කියලා. හරි? අන්න ඒක ඉමිටේෂන් වගේ හැම වෙලෙම කැඩිලා බිඳිලා යන එකක් කියලා පස්සේ තමයි තේරෙන්නේ. එතන වැරදියට තේරෙන හින්දා මේකේ નિසරු බව වෙනුවට සරුයි කියලා හිතෙන හින්දා අපිට සතුට උපදිනවා. පංචකාම සම්පත්තියේ සරු දෙයක් කියලා හිතෙන හින්දා සතුට උපදිනවා. එහෙනම් පංචකාම සම්පත්තිය කෙරෙහි සැපයි කියලා උපදින ඔය අපිට උපදින සැපය හරි එකද වැරදි එකද? ඒක වැරදි එකක්. කවදා හරි පංච උපාදාන ස්කන්ධයේහි ඇත්ත తත්වය තේරුම් ගත්ත දවසක තමයි තේරෙන්නේ අපරාදි මම මෙච්චර කල් මේවා පස්සේ දිව්වේ. හරි. ඒක තේරෙන විදිහ ගැන බුදුරජාන් වහන්සේ මේ මෙහෙම උදාහරණයකින්ම දේශනා කරලා තියෙනවා. ඝන අන්ධකාරයේ යන කෙනෙක් ලොකු වලකට වැටෙනවා. වැටලා දැන් වැටෙනකොට මොකද කරන්නේ? එහා පැත්තට මෙහා පැත්තට මේවා කරලා අතින් එක එක වල්ලන්න බලන්න ඔන්න ලොකු මුලක් අහුවෙනවා ඝන අන්ධකාරයේ. දැන් එල්ලිලා ඉන්නවා.
දැන් එලිලා ඉන්නකොට ටික 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 පැය දෙක තුනේ දින් දාඩිය දාගෙන අර ඉවුරේ වලක් හාරගෙන කොහොම හරි කරලා කකුලක් තියාගෙන අමාරුවෙන් එලිලා ඉන්නවා දැන්. ආත්‍රි දෙනවා කැඩෙන්න වගේ. උදේ එළිය වැටෙනවා දැන්. එළිය වැටෙනකොට හිමීම් පල්ලෙහා බලනකොට තව අඩියයි වැටෙන්න තිබිලා තියෙනවා. අඩියයි වැටෙන්න තිබිලා තියෙන්නේ. දැනගත්තා නම් මොකද කරන්නේ? පෑනලා ෂෝක් එකට ඉන්නවා. එලිලා ඉන්නේ නැහනේ. අන්න එයාට මොකද එහෙම එහෙම දැනගත්තට පස්සේ පොඩ්ඩයිනේ වැටෙන්න තියලා තියෙන්නේ කියලා මොකද හිතෙන්නේ? අපරාධෙ මං එල්ලිලා හිටියා. මොකද්ද කිව්වේ? අපරාධෙ මං එල්ලිලා හිටියා. අපරාධෙ මං එල්ලිලා හිටියා. අවදාහරි පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය දැනගත්ත දවසක හිතෙනවා අපරාධෙ මං මේකේ එල්ලිලා හිටියා. ඉතින් අන්න ඒක දැනගත්ත භික්ෂුන් වහන්සේලා තමන්ගේ විසුද්ධිය සඳහා වෙහෙසෙනවා. ඒ කියන්නේ සරුදේ සරු විදියට අරගෙන නිසරුදේ සරු විදිහට ගත්ත ඇත්තෝ මේ පංචකාම සම්පත්තිය සැපයි සුවයි සුන්දරයි මధుරයි කියලා අන්තිමට අඬාගෙන ගිල එන්න කියන පාංශකූලෙට නේ දින්ගොච්චර තමයි. එහෙනම් ධර්ම ශ්‍රවණය කරලා සරුදේ නිසරුදේ මොකද්ද කියලා හොයාගෙන තමන්ගේ හිතෙන් සරුදේ නිසරුදේ දැනෙන විදිහට හිත සකස් කරගන්න ඕන. එතකොට ගිහිගේ හැරලා යන්නේ කුණත් ඒ තරම් වැඩක් එතරම් අමාරු දෙයක් නෑ. හරි. ඉතින් ගිහිගේ හැරලා යන්න කියලා නෙවෙයි මේ කියන්නේ. මේවා කෙරෙහි තියෙන අධික බැඳීම, අධික ඇලීම අයින් කරගන්න කියලා කියන්නේ. ඉතින් හැමෝම ඊටාම වටින කාරණාවකටයි අද දවසේ සම්බන්ධ වුනේ. නිසරුදේ සරුදේ පිළිබඳව අපි යමක් සාකච්ඡා කරපුවා මේ සාකච්ඡාව අහලා ලෝකේ කොතනක හරි ඉන්න කෙනෙක් යම් කිසි ධර්මානුකූල අදහසක් ඇති කරගත්තොත් ඒ තැනැත්තාගේ අපාගාමී සංසාර ගමන වෙනස් වෙනවා. ඒ තැනැත්තාට ධර්මයේ අවබෝධ වෙන වාරයක් 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 ගානේ අකුසල් අයින් වෙන වාරයක් වාරයක් ගානේ දායක වෙච්ච ඇත්තන්ට ධර්ම දානමය පුණ්‍ය කර්මය කරපු ඇත්තන්ට පින් සිද්ධ වෙනවා. ඒක පින් උල්පතක් වාගේ. ඉතින් මේ ඇත්ත බොහෝ පින් කරගත්ත මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සිද්ධ කරලා ඒකින් දා ඒ පින් කරගත්ත ඇත්ත වෙනුවෙන් අපි මේ ආය වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම ප්‍රථමයෙන් මේ ධර්ම දානමය ආනිසංසය හේතුවෙන් තමන්ට ධර්ම අවබෝධ වෙන්න මේ අත්තන්ට ධර්ම අවබෝධ වෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති. හොඳ පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ විදියට සඳහන් කරලා තියෙන්නේ මීගොඩ පාසල් මාවතේ පදිංචි ගුණදාස මහතා ඇතුළු පවුලේ අය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ලොකු නාරංගොඩගේ ගුණවති මෑණියන්ට, නාරාහේම් පිටගේ ඇඩ්වින් පෙරේරා පියාණන්ට, බරුපලගේ මාටින් සිඤ්ඤෝ පියාණන්ට, දෙපාර්ශ්වයේ මියපල්ලෝගේ සහලේ ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, රෝගාතුර වෙසෙන කමලාවතී මෑණියන්ට රෝගී තත්ත්වයේ පසු වෙන සහෝදර සහෝදරියන්ට අනන්ත තෙරුවන් බලයෙන් නිරෝගී සම්පත් දිගාසිරි පැතීමට සහභාගී වූ නොවු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අප පවුලේ සියලු දෙනාට දූ දරු මුණුබුරු මිනිපිරියන්ටත් තුන්රණේ ආශිර්වාදයේ පිණිස අපවත් විවදාලා පූජනීය නායවනි අරියදම්ම හිම්පාණන්ට දුඩංගුඩ අස්ස ජීමිපාණන් ඇතුළු අපවත් විවදාලා සියලු සායන්නාන්සලා නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පූජනීය දේශකයන්න් වහන්සේට බෞද්ධ ආමාත්‍යාලයේ ගෞරවනීය කුසල දම්ම හිම්පාණන් වහන්සේට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මගපල නිවන් අවබෝධය ප්‍රාර්ථනා කිරීම අප සියලු දෙනාටම උතුම් නිර්වාණය පිණිස මෙම ධර්ම දානයේ හේතු වේවා කියලා මතක් කරලා තියෙනවා. ඒ අය බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරලෝකියත්න්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයට උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තිරුවන් සරණයි.